ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද video එකෙන් මම කතා කරන්නේ Windows operating system එකට අදාළව genuine product key එකක් purchase කරද්දී ඔයාලා දැනගන්න ඕන කාරණා කීපයක් ගැන. ඉතින් අපිට Windows වල 7, 8, Windows 10, 11 operating system හතරම තාම use වෙනවා සමහර අය. ඉතින් මේකෙදී අපිට genuine product එකක් use කරාම අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව වෛරස් වල ප්‍රශ්නයක් නැතුව software updates ඊට පස්සේ operating system එකේ සම්පූර්ණ updates අරගෙන අපිට කිසිම ගැටලු අවම කරගෙන අපිට අපේ වැඩ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ products හතරම market එකේ තියෙනවා. ඉතින් ඔයාලට Windows 8, 7 වගේ පරණ computer එක product key එකක් තියෙනවා. ඒක කිසිම ප්‍රශ්න නැතුව 10, 11 වලට update කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් කාලවලට අපි ඩිවයිස් එකක් එහෙම ලැප් එකක් ඩෙස්ක්ටොප් එකක් පර්චේස් කරද්දී ඒකට අදාළ කම්පැනියෙම දාලා එවනවා නම් ගොඩක් කාලවලට එන්නේ OEM කියන ප්‍රොඩක්ට් කී එකක්. ඉතින් ඒක ගොඩක් කාලවලට මදර්බෝඩ් එකත් එක්ක බයින් කරලා තින්නේ අපිට ඒක ඕන වෙලාවක ඒ ඩිවයිස් එක Windows 10 11 වලට ප්‍රී අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් Windows මොන එඩිෂන් එකේ මොන ප්‍රොඩක්ට් කී එකක් පර්චේස් කරන්න ගියත් අපිට Windows 7 8 10, 11 මේ හතරටම අදාළව අපිට ලයිසන්ස් වර්ග තුනක් මේන්ලිම පර්චේස් කරගැනීමේ හැකියාව තියෙනවා. එක වර්ගයක් තමයි රීටේල් කීස්, අනිත් එක තමයි OEM කීස්, අනිත් එක තමයි වොලියුම් කීස්. ඉතින් මුලින්ම මම රීටේල් ගැන කතා කරලා ඉන්නම්. ඇත්තටම ඔයා Microsoft online store එකට ගිහිල්ලා පර්චේස් කරොත් ඔයාලට හම්බෙන්නේ රීටේල් ප්‍රොඩක්ට් කී එකක්. ඉතින් මේ රීටේල් ප්‍රොඩක්ට් කී එක ගොඩක් කාලකට ඔයාලට ඔපරේටින් සිස්ටම් එකේ ඇක්ටිවේෂන් සෙටින්ග්ස් වල ගිහිල්ලා චේන්ජ් ප්‍රොඩක්ට් කී වලට ඇප්ලයි කරාම ඔටෝමැටිකලිම ඔයාගේ ඩිවයිස් එක ඇක්ටිවේට් වෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් කී එක ගොඩක් කාලවලට ලින්ක් වෙන්නේ ඔයාගේ කම්පියුටර් එකට ලොක් කරලා තියෙන Microsoft account එකට. ඉතින් මේ Microsoft account එකට sync වෙනවා. ඔයා format කරලා ආය ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරත් ඔයාගේ Microsoft account එක login කරපු ගමන් ඔටෝමැටිකලිම Windows ඇක්ටිවේට් වෙනවා. ඉතින් මේක අපිට ඕන වෙලාවක ට්‍රාන්ස්ෆර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලගේ ඩිවයිස් එක හදිස්සියවත් ලැප් එක අප්ඩේට් කරොත් එහෙම හරි නැත්නම් චේන්ජ් කරොත් එහෙම ඔයාට ඒ ඇක්ටිවේෂන් එකම ඔයාගේ අනිත් ලැප් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් රීටේල් කී එකක් ඔයා ඉන්ඩිවිජුවලි යූස් කරනවා නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් රීටේල් කී එක. කිසිම ප්‍රශ්නයක් නැහැ. රීටේල් ප්‍රොඩක්ට් එකක් විදියට ට්‍රාන්ස්ෆර් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක තමයි අපිට OEM keys. OEM keys ඔයාට ඩිරෙක්ට් Microsoft එකෙන් පර්චේස් කරන්න හැකියාව නැහැ. ගොඩක් වෙලාවට ඔයා ලැප් එකක් හෝ ඩිවයිස් එකක් පර්චේස් කරද්දී අදාළ කම්පැනියෙන් තමයි ඒ ප්‍රොඩක්ට් එක ඇක්ටිවේට් කරලා දෙන්නේ. ඉතින් ඔයාලට රික්වෙස්ට් කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකත් එක්ක මට මේ කම්පියුටර් එක දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවට එයාලා ඇක්ටිවේට් කරලා එවනවා OEM key එකක් යූස් කරලා. ඉතින් OEM key එකක් යූස් කරාට පස්සේ ඒ ඇක්ටිවේෂන් එක අදාළ ඩිවයිස් එකේ මදර්බෝඩ් එකත් එක්ක තමයි ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් ඒක ට්‍රාන්ස්ෆර් කරන්න හැකියාවක් නැහැ. පර්මනන්ට් ඇක්ටිවේෂන් එකක්. ඉතින් මේ මදර්බෝඩ් එක තියෙනකන් ඔයාලට අප්ඩේට්ස් දෙනකන් අප්ඩේට් හරි හම් වෙනකන් කිසිම ප්‍රශ්න නැතුව මේ ඩිවයිස් එක ලයිෆ් ටයිම් යූස් කරන්න පුළුවන්. ඉතින් ඩිවයිස් එකේ ලයිෆ් ටයිම් එක තමයි කොයි වෙලාවක හරි මදර්බෝඩ් එක බර්න් වුණොත් එහෙම චේන්ජ් වුණොත් එහෙම ඒ ලයිසන් එක ආයි අලුතින් පර්චේස් කරලා දාගන්න සිද්ධ වෙනවා. ඉතින් OEM keys ගොඩක් කාලවලට corporate වලට recommend කරන්න පුළුවන්. ඉතින් small business corporate වලදී ගොඩක් කාලවලට OEM keys දැමන ප්‍රශ්නයක් නැහැ. මොකද Microsoft accounts තිබ්බට ඒකට sync වෙන්න sync උනත් ගොඩක් කාලවලට අදාළ device එකේ විතරයි activate වෙන්නේ. ඉතින් employees ලා කීප දෙනෙක් වැඩ කරනවා නම් ඒක device එක change වෙනවා නම් ගොඩක් කාලවලට OEM product OEM activation එකක් තියෙන එක worth. මොකද change උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. device එක permanently activate වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි වොලියුම් ඇක්ටිවේෂන්ස්. ඉතින් වොලියුම් ඇක්ටිවේෂන්ස් ඔයාලට අදාළ ඩිවයිස් කවුන්ට් එකත් එක්ක ගන්න පුළුවන්. ඉතින් මේක මීඩියම් ස්කේල් බිස්නස්, ලාර්ජ් ස්කේල් බිස්නස් වලදී යූස් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අදාළ කම්පැනියට තමයි ප්‍රොඩක්ට් එක ඇක්ටිවේට් කරන්නේ. ඉතින් සිංගල් කී එකක් එන්නේ. සිංගල් කී එකට ඔයාලට සමහර වෙලාවට ඩිවයිස් 5ක්ද, 10ක්ද, 50ක්ද, 100ක්ද මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් වොලියුම් කී එකත් අර වගේම මදර්බෝඩ් වලට තමයි ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් ඔයාට 20 PC කී එකක් ගත්තොත් එහෙම ඒ ප්‍රොඩක්ට් කී එක ඩිවයිස් 20ක ගහලා ඇක්ටිවේට් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ. ඔෆිෂියල් අප්ඩේට් හැමදේම මේ විදිහට එනවා. OEM කී එකක් විදිහටම තමයි වැඩ කරන්නේ. හැබැයි අර සිංගල් කී එකකින් ඩිවයිස් ගොඩක් ඇක්ටිව් කරන්න පුළුවන්. ඒක තමයි වාසිය අප්ඩේට් අප්ග්‍රේඩ්ස් ඔක්කොම ඒ විදිහට මේ අදාළ ඇක්ටිවේට් වෙච්ච ඩිවයිස් එකට හම්බ වෙනවා.
ඉතින් වොලියුම් කීස් වලට යද්දී ඔයාලට කෝස්ට් එක ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කම්පැනි වලට වගේ වොලියුම් කීස් වලට යන්නේ අදාළ කම්පැනියට ගොඩක් කලාවට ක්වොන්ටිටි එක වැඩි වෙද්දී කෝස්ට් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඔයාලට මේ විදියටත් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔය ඔප්ෂන් එක තමයි අපිට Windows activations වල බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට මාකට් එකේ direct purchase කරන්න පුළුවන් Microsoft එකෙන් pre-tails ඊට පස්සේ volume keys purchase කරන්න හැකියාව තියෙනවා request කරලා. ඉතින් මේකෙදි cost එක අතින් ගත්තම retail සාමාන්‍ය market price එකේ ගන්න පුළුවන්. ඒ වගේම OEM keys උත් direct ගන්න බැරුණාට indirect sellers ලා ඉන්නවා purchase කරන්න පුළුවන්. ඒ අදාළ description එකේ මම ඒ price details දාලා තිනවා. ඉතින් ඔයාලට ඒක follow කරන්නත් පුළුවන්. ඉතින් OEM key එක ගොඩක් කලාවට third party purchase කරත් සාමාන්‍යයෙන් ඩොලර් 10ක් ඔව් ඒ ආසන්න ගානකට purchase කරන්න පුළුවන්. retail key එකත් සාමාන්‍යයෙන් ඩොලර් 8ත් 15ත් අතර price එකේ market එකේ තියෙනවා purchase කරන්න පුළුවන්. ඉතින් මේක country wise price එක ගොඩක් වැඩි වෙන්නත් පුළුවන් tax විවිධ හේතු මත. volume keys වලට exact price එක කියන අමාරුයි. මොකද ඒක ඔයා ගන්න quantity එකත් එක්ක price එක decide කරනවා ගොඩක් කලාවට. ඒක අදාළ රීසේල් හෝ කම්පැනියේ එන්ටර්ප්‍රයිස් ටීම් එක මගින් තමයි කොටේෂන් එකක් විදියට පර්චස් කරලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපිට පර්චස් කරන්න ගියාට පස්සේ ඔයාලට ගැළපෙනම ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක මම හිතනවා දැන් ඔයාලට හොඳ අයිඩියාවක් තියෙනවා කියලා. ඉතින් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. අලුත් වීඩියෝකින් ආයි නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.